ગોટે માટે દેખ મે સારો સારે પાલે બારે કાટુરો તે ગમ્માની તારે મક પીટી સરે ઈ ગમ મે દિન ગાલે ના કાંગ માને હારે કાટે માંડીએ પીહીતી ગમ ખેલવર મતકદી કાવ્ય ඔබ සාහිත්‍ය සමග බැඳලා හිටපු කෙනෙක් නම් ඔබ කවියට ආදරය කරනවා නම් ඔබ පොතපතට ආදරය කරනවා නම් ඔබට අනිවාර්යයෙන් මතක් වෙන්න ඕන මේ කවිය මොන පද්‍ය ප්‍රන්තයේද ඇතුළත් වෙන්නේ කියලා. එහෙමත් නැත්නම් මම ඔබට පොඩි ඉඟියක් දෙන්නම්. ඒ තමයි මේ කාව්‍ය රචකයාගේ නම. බලන්සූරිය මෝට්ටල්ලාගේ ඩිංගිරි මහත්තයා. අහලා පුරුදු නැතුව ඇති. හැබැයි ඔබට එහි මුල් නම බලන්සූරිය කියන නම ඇසුණු සැනින් මතක් වෙන එකම එක කවියෙක් ඉන්නවා අපේ මේ කාව්‍ය ලෝකේ. හරි. මෙතෝ එක හරියටම හරි. ඒ තමයි කලල්ලැල්ලේ ආනන්ද සාගර. එහෙම නැත්නම් බලන්සූරිය කවියක්. තවත් විදිහකට කිව්වොත් ඔහුගේ අන්වර්ථ නාමයත් එක්ක KS. මෙන්න මේ KS නම් කවියාගේ කාව්‍ය ග්‍රන්ථයක් තමයි අද අපි Travel the Pages එක කතා කරන්න යන්නේ. ඔබේ කවිය අසා පුරුදු නම් ඔබ දන්නවා මොන කාව්‍ය ග්‍රන්ථයේද මේක ඇතුළත් වෙන්නේ කියලා. අපි ගොඩාක් ආදරය කරපු සුදුසුදු කාව්‍ය ග්‍රන්ථයේ තමයි මෙන්න මේ මුල් කවිය අඩංගු වෙන්නේ. ලස්සන කටුරොද ගම්මානෙ සිත් වෙච්ච ලස්සනම ලස්සන ආදර කතාවක් බලන්සූරිය කවියා අපිට සුදුසුදු කාව්‍ය ග්‍රන්ථය හරහා ගෙනල්ලා දෙනවා. ඉතින් අපි අද Travel the Pages එක බලමු මේ කාව්‍ය කොයි තරම් දුරට අපේ ජීවිතත් එක්ක සමංග වෙනවද? ඒ වගේම තමයි අපේ ජීවිතයට මේ කවියෙන් ගන්න දේවල් කොච්චර නම් තියෙනවද කියලා. සුදුසුදු කාව්‍ය ග්‍රන්ථය ගැන කතා කරන්න කලින් මම හිතුවා හොඳම දේ තමයි එහි කාව්‍ය රචකයා ගැන කතා කරන එක කියලා. හේතුව එහි කාව්‍ය රචකයා ගැන කතා නොකර සුදුසුදු කාව්‍ය ග්‍රන්ථය ගැන කතා කරලා තේරුමක් නැහැ. මම කලින් කිව්වා වගේ කලල්ලැල්ලේ ආනන්ද සාගර. ඒ කියන්නේ කවියාගේ පැවදි නම. එහි කොටස් එකතු කරලා තමයි KS නම් අන්වර්ථ නාමෙන් ඔහු තමන්ගේ කාව්‍යයන් රචනා කරේ. එහෙමත් නැත්නම් අපි දන්නවා සාගර බලන්සූරිය කියන ඔහුගේ ගිහි නමින්. ඒ වගේම තමයි කලල්ලැල්ලේ ආනන්ද සාගර තවත් කාව්‍යයන් නිර්මාණය කරලා තිනවා. මල්හාමි, කැලණිවිත්ති, කාලකණ්ණී ආකාරෝ කාව්‍ය ග්‍රන්ථයත් එක්ක තමයි අපිට අපූර්ව වූ කවියෙකු වන කලල්ලැල්ලේ ආනන්ද සාගර එහෙම නැත්නම් KS හමුවන්නේ. කවිය. කවිය කියන්නේ මොකක්ද? රසවත් වූ වැකිය කවියයි. එහෙමත් නැත්නම් කවිය ගැන තවත් නිර්වචනයක් ගත්තොත් කවිය කියන්නේ කැඩපතක්. මේ කැඩපත විශේෂිත වූ කැඩපතක්. එනම් ඇතුළත සහ පිටත අපිට දෙපසම බලන්න පුළුවන් කැඩපතක් විදිහට තමයි W.A. අවිසිංහයන් කාව්‍ය නම් සාහිත්‍යමය අංගය අපට හඳුන්වලා දීලා තියෙන්නේ. එහි ඇත්ත නැත්ත ඔබට දකින්න පුළුවන් ඔබ කවිත් එක්ක සැබැදි සාහිත්‍යමය ජීවිතයකට එකතු වෙලා ඉන්නවනම්. අපි බලමු අපේ මේ සුදුසුදු කාව්‍ය ග්‍රන්ථය මොන ආකාරයෙන්ද අපේ ජීවිතත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේමයි සාහිත්‍යමය වශයෙන් එහි තියෙන වැදගත්කම මොකද්ද? අපට මේකෙන් ගන්න පුළුවන් දේවල් කොයි තරම්නම් තියෙනවද කියලා. ඔබ මේ පොත දකිනව නම් මේ පොත ඔබ හිතන්නේ කීයක් වෙන්නේ නැද්ද? මෙය රුපියල් 40කට මිල නියම කරලා තියෙන පොත. හැබැයි අපි රුපියල් 200ක් 300ක් එහෙමද රුපියල් 500ක් වේදම් කරලා ගන්න නවකතාවක තියෙන සෑම කොටසක්ම ඒ අපූර්ව බවක්ම කවි 136ක් වැනි කෙටි කාව්‍ය ක්‍රීපයකින් සම්පූර්ණම නවකතාවක් අපිට මෙන්න මේ පුංචි පොත තුළ දකින්න පුළුවන්. සුදුසුදු නම් කාව්‍ය ග්‍රන්ථය නිර්මාණය වෙලා තියෙන්නේ සඳස් නම් ආකෘතිය උපයෝගී කරගනිමින්. අපි සාමාන්‍යයෙන් අපි කවි ලියන්නේ දැන් නිසදස් ආකෘති, ඒ කියන්නේ නිදහස් ආකෘති. නමුත් පද පේලි 4කින් යුක්ත එලි සමය එලි වැට කෙලපු පූර්ව පද්‍ය වලින් තමයි මෙන්න මේ කාව්‍ය ග්‍රන්ථය නිර්මාණය වෙලා තියෙන්නේ.
අපි මුලින් කතා කරපු කවිය ඔබ මුලින් ඇහුණු කවිය එම කාව්‍ය ග්‍රන්ථයේ ආරම්භක කවිය කටුරොද කියන ගම්මානේ සිද්ධ වෙච්ච සුන්දර වූ ආදර කතාවක් තමයි මෙම ග්‍රන්ථයේ පුරාම මේ කාව්‍ය 136 පුරාම දිගහැරෙන්නේ සුදුසුදු කාව්‍ය ප්‍රන්තිය ඔබ රස විඳින්නට පොත අතට ගන්නා වගේම තමයි තවත් අපිට පුළුවන් එය චිත්‍රපටයක් ආකාරයෙන් නරඹන්න. ඉතින් මම එහි ලින්ක් එකත් මෙම වීඩියෝවත් එක්කම යටින් ඇතුළත් කරලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත තුනක් කවියා විසින් අපිට අඳුනලා දෙනවා. ඒ තමයි අදිරි, ටිකිරි සහ හීන් මැණිකා කියන චරිත තුන. ඔවුන්ගේ කුඩා කාලයේ සිට ඔවුන් මිය යන තෙක් මෙන්න මේ සම්පූර්ණම කාල පරාසයක් මේ කාව්‍ය 136ක් තුළ ගොනු කරන්නට අපේ මේ KS නම් කවියා සමත් වෙලා තියෙනවා. තුන්කොන් ප්‍රේම කතාවක්. ටිකිරි, අදිරි සහ හීන් මැණිකා. ඉතින් ඔබ හිතලා බලන්න වර්තමානයේ තියෙන තුන්කොන් ආදර කතාවත් එක්ක අවසානයේ කොයි වගේද වෙන්නේ? අපි මේ දකින කතාවලට වැඩිය වෙනස් කතාවක් KS නම් කවියා මෙන්න මේ පොත තුළ අන්තර්ගත කරලා තියෙනවා. අපි බලමු එහි මොනවද විශේෂත්වයන් විදිහට අපිට දකින්න පුළුවන් කියලා. කටුරොද ගම්මාන ඉපදිච්ච හීන් මැණික, ටිකිරි, අදිරි මොන් එකම වයසේ කට්ටිය. හැබැයි ඔවුන් වින් කරනවා KS නම් කවියා විසින් අදිරි බොහොම ශක්තිමත් ඒ වගේම ක්‍රියාකාරී පුද්ගලයෙක් විදිහට. ටිකිරි ඒ ගමේ හිටපු වැදගත් පවුලක දරුවෙක්. ඔහු බුද්ධිමත් නැනවත්. ඒ වගේම තමයි හීන් මැණික කියන්නේ තාත්තා මිය ගියපු අම්මා විසින් ඇරිදොර කරගත්තු බොහොම සුන්දර ලස්සන කෙලි පොඩිත්ත. ඉතින් ඔවුන් දෙදෙනා යනවා හැමදාම ඒ ගඟ ළඟ තියෙන වැල්ලට සෙල්ලම් කරන්න. කවිය අපිට මෙන්න මෙහෙදි පොඩි ඉඟියක් දෙනවා කාව්‍යයේ අවසානයේ අපිට රසවත් වෙන්න. ඇතැම් අවස්ථාවල අදිරි සහ ටිකිරි රණ්ඩු කරගන්නවා. ඒ තමයි හීන් මැණිකා මගේ කියමින්. මුන්දි දවස්වලම නොතේරුම් කමට ඇතිවන ආදරයක්. කවිය මේ හරි අපූර්වට විස්තර කරලා තිනවා අනාගතයේදී කාව්‍ය පන්තිය තුළ අපිට මොන ආකාරයේ සිදුවීමක් දකින්න ලැබෙවිද කියන්නට වගේ. ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නොබලා දෙන්නාම මගේ නොවේද? සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද කියමින් සැනසුවා සුමිහිරි බස් බොළඳ. උන්චිම දවස්වල මේ ලස්සන කෙලි පොඩිත්ති මගේ මගේ කියලා ටිකිරි අදිරි දෙන්නම රණ්ඩු වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී හීන් මැණික මැදිහත් වෙලා ඔබලා දෙන්නම මගේ මම ඔබලා දෙන්නටම බිරිඳ වෙන්නම් කියලා මේ නොතේරුම් කමට මේ නොදරුවන් විසින් ඒ ආකාරයෙන් මෙම රණ්ඩුව සමතේකටපත් වෙනවා. කාලයක් ගෙවිල යනවා. ඔවුන් තුන් දෙනාම වැඩි වියටපත් වෙනවා. ඔවුන් ඔවුන්ගේ ලෝකවලට එනවා. හරියට අපේ මේ කාර්යබහුල ජීවිතත් වගේ ඔවුනුත් තමන්ගේ පුංචි කාලේ හිටපු යාළුවන්ව අතහැරෙනවා. ඔවුන්ට මිල මුදල් පස්සේ හඹාගෙන යන්න වෙනවා. තමන්ගේ රාජකාරිය පස්සේ හඹාගෙන යන්න වෙනවා. එක දවසක් අදිරිට හම්බ වෙනවා හීන් මැණිකා. අන්න ඒ අවස්ථාවේදී කවියා හරි අපූර්වට විස්තර කරනවා කොයි ආකාරයෙන්ද ඔවුන්ගේ මෙම් සිතුවිලි ඒ අවස්ථාවේදී ඇති වුණේ කියලා. අදිරිගේ බසින් ඔහු සිත තරුණිය දුටුවා උවමනා නොවේ තව මේ ගැන අටුවා. පෙම් දෙවුදු තොමෝ මුන් මග තුර සිටුවා ඉරනම නරලෙ කොටමින් හරියට නැටුවා. ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඇති වුණා කියන්න කවියා තමන්ගේ කාව්‍ය භාෂාව හරි අපූර්වට යොදාගත්ත තැනක් තමයි ඒ. අපි පිටු තුන හතරක් පුරා නවකතාවක කියවන ඒ ආදරය ඇතිවීම කවියා පද හතරකින් විතරක් තමන්ගේ මේ කාව්‍ය ග්‍රන්ථය හරහා නිර්මාණය කරලා තිනවා. අන්න ඒකයි කවියක තියෙන සුවිශේෂීම වැදගත්කම වන්නේ. ඉතින් ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා KS නම් කවියා ගම්මානිය කියන දේ අපේ සිතේ මවන්න අපූර්ව උත්සාහයක් මෙව කාව්‍ය පන්තිය තුළ අරගෙන තිනවා කියලා. මතකනේ අපි කියනවා ගමේදී ගෑනු කට්ටිය එකතු වුණාම එක එක්කෙනාගේ ගමේ විස්තර කතා කරනවා කියලා. අන්න ඒ ආකාරයේ අපූර්ව කේලම් ටිකක් කවියා තමන්ගේ මේ පද්‍ය තුලටත් ඇතුළත් කරලා තියෙනවා. හීන් මැණිකගේ මව හම්බ වෙන්න ගියාට පස්සේ අදිරිට ඒ මෑණියන් විසින් ගමේ ගොඩේ විත්ති එකින් එක පවසනවා. කටවාකාර නයි නයිදේ කැහැටු කොළු
කපන් රාලගේ දෝනිය බඳිනවලු. 365 දාම පන්කොළ වියනගොලු නැන්දගේ දුවත් කළුතර රස්සාවකලු. හරක් හොරකමෙන් හිරගෙට ගිය කළුවා ඊයේ හොරා වික්කලු ගමගේ එළුවා. හපුටු කිරාගේ අර තක්කඩි කොළුවා අපේ එළදිනට පොල් පිත්තෙන් තැලුවා. මෙන්න මේ ආකාර කාව්‍ය ක්‍රීපයක්ම අන්තර්ගත වෙලා තිනවා ගම්මානයේ සුන්දර ජීවිතය කොයි ආකාරයෙන්ද කියලා අපට පැහැදිලි කරන්න. මේ ආකාරයෙන් ජීවිතය ඉස්සරහට යද්දී අදිරි තමන්ගේ පැලට කැඳාගෙන එනවා හීන් මැඩිකව. හරියට අර පුංචි දවස්වල රණ්ඩු වුණා වගේ මෙවර නම් ජයග්‍රහණය හමු වුණේ අදිරිට කියලා තමයි කවියා අපිට විස්තර කරන්නේ. ඒ අවස්ථාව කවියා විස්තර කරන ආකාරයේ බොහොම අලංකාරවත්. මින්පසු ගත වුණේ එක් සතියක් පමණි දැන් අදිරියන්ගේ ගෙයි රූපත් තරුණි. උන් දෙදෙනාට කීවොත් වුවමක් පැරණි රන් රසයකට එක් වූවට නැත දෙවැනි. අපූර්ව ආදර කතාවක අපූර්වත්වය කවියා නිර්මාණය කරලා තින්නේ අන්නේ විදිහට තමයි පදපේලි හතරකින්. ඉතින් හිතන්න කවියක් කොයිතරම්නම් ප්‍රබලද කියලා. සම්පූර්ණම විවාහ මංගල උත්සවයක් පද හතරකින් පමණක් නිර්මාණය කරන්නට තරම්. මෙම කාව්‍ය පද්ධතියෙන් කියවෙන කාලය අපේ රටේ යුද්ධය පැවති සමයක්. ඉතින් ඒ අවස්ථාවේදී අදිරිටත් සිද්ධ වෙනවා යුද්ධයට යන්න. ඊට පෙර අදිරිට හැදෙනවා මැලේරියාව නම් ලංකාවට වගේම ලෝකයටම වසංගතයක් වුණු රෝගය. ජීවිතය කියන්නේ ප්‍රශ්න ගොඩක්. කවියක් කියන්නේ සර්වකාලීන නිර්මාණයක්. මොකද අපිට කොයි අවස්ථාවකදී වුණත් ඒ කවියෙන් ඇත්තටම ගන්න දෙයක් තියෙන්නට ඕන. ඒ හින්දා තමයි තොටගමුවේ හිමියන්ගේ කාව්‍ය, ඒ වගේම තමයි මෙන්න මේ ආකාර KS ලම් කවියන්ගේ කාව්‍ය අපිට බොහොම වැදගත් වෙන්නේ. මැලේරියාව හැදිච්ච අදිරිට තමන්ගේ ජීවිතේ තවත් දුක්බර මොහොතකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි හම්බ වෙන දරුවා. අදිරිටත් හීනමණිකටත් හම්බ වෙන දරුවාගේ ඇස් පෙනෙන්නේ නැහැ. ඔබට හොඳටම මෙන්න මේ කාව්‍ය ටික නම් හුරු ඇති. මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා, පෙනෙනවා දකින්නවා කියනා ඒවා. මොනවදම් මේ මම අහගන්නට ආවා, තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා. එහි අවසාන කාව්‍ය තමයි ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු හෙලා, මට දැනෙනවා යයි මකේ අත දිකට ගලා, නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා, එන්නත ගොසින් බොරු කී කොල්ලනට තලා. මේ කාව්‍යත් එක්ක ඔබ යන්නේ ඔබේ අතීතයට. අපේ සිංහල පාඩම් වල තිබුණු කාව්‍යයක් විදිහටත් මෙන්න මේ පැදිපෙළ අන්තර්ගත වුණා. ඉතින් මැලේරියාව හැදිලා අඳ දරුවෙකුත් ලැබුණු අදිරි බොහොම අමාරුවෙන් ජීවත් වීමේ අදිෂ්ඨානයත් එක්ක යනවා හමුදා සේවයට. අපිට අමතක වුණ එක චරිතයක්, ඒ තමයි ටිකිරි. ඉතින් කවියා මෙම චරිතය අමතක කරේ නැහැ. දීර්ඝ කාලයක් ගියාට පස්සේ අදිරි ගැන කිසිම ආරංචියක් නැති වුණා. හීන් මැණිකේ තමන්ගේ මේ අන්ධ දරුවත් එක්ක පැලේ තනි වෙලා තනිකඩ වූ මවකට බොහොම ශක්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක කවියා විසින් අපට මෙම හීන් මැණිකාටම චරිතයත් එක්ක පෙන්වලා දීලා තියෙනවා. ටිකිරි කියන චරිතයේ තාමත් ආදරණීය සිතක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ගමේ පොහොසත් පවුලක වැදගත් පවුලක දරුවෙක් වුණු උගත් ටිකිරි තමන්ගේ ප්‍රේමය ඉඩ දෙන්නට මේ තමයි හොඳම වෙලාව කියලා හිතලා මෙම පුංචි දරුවත් එක්ක තමන්ගේ සම්බන්ධතාවය මුලින්ම ගොඩනගා ගන්න. ඔබට මතකද ඔවුන් පුංචි දවස්වල රණ්ඩු වෙනකොට හීන් මැණික කියපු දේ? උඹලා දෙන්නම මගේ, මම උඹලා දෙන්නටම බිරිඳ වෙන්නම් කියලා. මෙන්න මේ දේ අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු ටිකිරි මේ අවස්ථාවේදී හීන් මැණිකත් එක්ක කතා කරන්නේ ඒ සිතුවිල්ලත් මතක් කරන ගමන්. කුඩා දවස්වල ඉඳන් ටිකිරිගේ හිතේ තිබුණු ආදරය ටිකිරි අදිරිගෙන කිසිම ආරංචියක් නැති හින්දා හීන් මැණිකට ගිහිල්ලා ප්‍රකාශ කරනවා. ආදරේ කොතරම් ප්‍රබලද කියනවා නම් තවමත් හීන් මැණික ඉන්නේ අදිරිගෙන ඇත්තටම ආදරේ. ඒ හින්දා ඇය අවුරුද්දක් කල් ඉල්ලනවා තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න. ටිකිරි තුලත් තියෙන ආදරය දේශයක් නොවන හින්දා ඔහුයට කැමති වෙනවා. 12 වසරක් ගත වූ පසුව ඔහු හරියටම ඒ දවසේ ගිහිල්ලා නැවතත් හීන් මැණිකගෙන් අහනවා තමන්ගේ ආදරය ප්‍රකාශ කරලා. ඇය නැවතත් වසරක් කල් ඉල්ලනවා තමන්ගේ ආදරය
ප්‍රකාශ කරන්න. ආදරය කියන්නේ ඉවසීමේ තෝතැන්න. ඉවසීමෙන් තොර ආදරයක් කවදාකවත් රැඳෙන්නේ නැහැ. අවුරුදු දෙකකටත් පසුව අවසානයේදී ටිකිරිට හැකි වෙනවා තමන්ගේ ආදරය ජය ගන්න. ඒ මොහොතත් කේස්තම් කවියා තමන්ගේ මේ කාව්‍ය පන්තිය තුළ නිර්මාණය කරලා තින්නේ වෙනස්ම ආකාරයකින්. ඒ කියන්නේ අපි මුලින් කියපු අදිරි තමන්ගේ පැරට හීන්මණිකව එක්කන් ගියපු කවියත් ටිකිරි තමන්ගේ වලව්වට හීන්මණික එක්කන් යන කවියත් දෙකම එකක්. අපට 34 වෙනි කවිය විදියට හම්බ වුණේ අදිරි තමන්ගේ ගෙදරට හීන්මණිකව එක්කන් යන අවස්ථාව. ඒ වගේම 115 වෙනි කවිය විදියට කාව්‍ය රචකයා දක්වලා තියෙන්නේ ඒ කවියම තමයි. මින්පසු ගත වුණේ එක් සතියක් පමිනි. දැන් ටිකිරිගේ වලව් වේ රූපත් තරුණි. උන්ද දෙනාට කීවොත් වමක් පෙරණි. රන් රසයකට එක් වූවට නැත දෙවනි. වෙනසක් වෙලා තින්නේ වලව්ව කියන වචනය ඇතුළත් වීම විතරයි. සමාජ පන්ති දෙකක්. ඒ වගේම තමයි එකම ආකාරයේ ආදරය. තුන්කොන් ආදර කතාවක අවසානය අන්නේ විදිහයි උනේ. අදිරිතාම ජීවත් වෙනවා. එහෙම නැත්තම් ඔහු මිය ගිහිල්ලද. කාව්‍ය රචකයා කවි 136ක් පුරා කියපු ඒ තුන්කොන් ආදර කතාවේ හරි අපූර්වත්වය කියන්නේ මෙන්න මේ දේ. ඔබට මතක නම් ගම්පියලේ නවකතාවේ අපිට මෙන්න මේ වගේම කතන්දරයක් හමු වෙනවා. ඉතින් එය නවකතාවක්. මෙය කාව්‍ය ග්‍රන්ථයක්. පිටු බොහොම සුළු ප්‍රමාණයකින් කවි 136කින් පමණක් නිර්මාණය වෙච්ච ආදර කතාවක් තමයි මේ. මොකද්ද අවසානයේ වෙන්නේ කියන එක හරිම වැදගත්. කෙනෙකුට පුළුවන්ද තමන් ආදරය කරපු තමන් විවාහ වෙච්ච කෙනා වෙන කෙනෙක් සමග නැවත විවාහ වෙලා ඔවුන් සමග ආදරයෙන් තමන්ටත් වඩා සැප සම්පත් විඳින්න ඉන්නවා බලාගෙන ජීවත් වෙන්න. කිසිම වෛරයක් හිතේ නැතුව වර්තමානයේ අපේ සමාජයට සිද්ධ වෙලා තින්නේ මෙන්න මේ පසුතැවීමේ කතාව තමයි. ඔවුන් තේරුම් ගන්නේ නැහැ ආදරය කියන්නේ මොකද්ද කියන එක. අන්නේ හේතුව හින්දා තමයි මේ ආකාරයේ සමාජ ගැටුම් ඇති වෙන්නේ සහ සමාජ පරිහානියට පත් වෙලා තින්නේ. අදිරි එනවා ගෙදර. බොහොම අසනීපෙන් ලෙඩ වෙලා හිටපු අදිරි ඇවිල්ලා දකිනවා තමන් ආදරය කරපු ගැහැණිය තමන්ගේ ලේවලින් නිර්මාණය වුණු පුතා බොහොම සැප සම්පත් සහිතව තමන්ගේම මිත්‍රයත් එක්ක ජීවත් වෙනවා. තමන් හිටපු පුංචි පැල්පතේ කිසිදු ආදායමක් නැති තමන්ගේ ජීවිතයට වඩා වලව්වක දිවි ගෙවන තමන් ආදරය කරපු මේ වස්තුන් දෙක දිහා බලාගෙන අදිරි සැනසුම් සුසුම් හෙලනවා. ඒ වගේම තමයි කිහිප වතාවක්ම යුද්ධයේදී මැලේරියාවේදී වගේම තමන් යවපු රටෙන් ලෙඩ වුණාට පසුවත් අදිරි තමන්ගේ ජීවිතය ගැට ගහගන්නේ මෙන්න මේ ආදරය කියන ප්‍රබල සාක්ෂියත් එක්ක. නමුත් දැන් ඔහුට අරමුණක් නැහැ. තමන් අරමුණු කරගත්ත දේ තමන්ගේ ආදරය වෙනුවෙන් කැප කරන්නට අදිරි සූදානම්. අදිරි මාරයත් සමග කරන හරි අපූර්ව කතාබහක් කවියා අපට ගෙනල්ලා දෙනවා. අන්නේ පැතිපෙළත් බොහොම රසවත්. මේ ජීවිතේ අත්හැරීම කියන්නේ මොකද්ද කියන එක අපට තේරුම් ගන්නට. පෙම්වත නුඹ සමග නුඹ යන එන නිදන හැමතැන මම ඇවිත් දෙමි නොපෙනෙන ලෙසින. අද මා වෙළඳ ගත මැන ආදර සිතින. මරණය ඔහුට අයතයි කන් කළු බසින. කළතරමක් කළේ මෙතුවක් මා නුඹට වෙනස්කම්ය මරණය තරහද එයට. සොයාගෙන යන්න පළමුුව නුඹ පිහිට. උඹ ආවා නොවෙද ගුණපංකු මා ළඟට. තමන් ආදය කරපු දේ අතහරින්නට ඒ වගේම ඔවුන්ගේ සැපත බලා තමන්ගේ ජීවිතයත් සතුටින් අවසන් කරන්නට අදිරිට හැකි වෙන්නේ. මෙන්න මේක තමයි ආදරයකදී විය යුත්තේ. මේක දුක්ඛදායක අවසානයක් එහෙම නැත්නම් ඍණාත්මක ආදර කතාවක් නම් නෙවෙයි. මෙහි අවසාන කාව්‍ය අපට ආදරයක තියෙන ප්‍රබල බව, ආදරේ කොයි ආකාරයෙන්ද අපි විඳිය යුත්තේ, කොයි ආකාරයෙන්ද අපි ආදරේ දැකිය යුත්තේ සහ ආදරේ වෙනුවෙන් අපි ජීවත් විය යුත්තේ මොන ආකාරයෙන්ද කියන එක අපිට අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. වලව්වේ ඉදිරි පිට වත්තේ කොනක අදිරිගේ සොහොන් කොතල් ළඟ තැනු මල් පැලක
මැණිකේ අඳ පුතුයි ටිකිරි හැම දිනක මල් පහන් පුතුණු කාටත් බැලිය හැක. ආදර කතාවක අවසානයේ අන්න ඒ ආකාරයෙන් තමයි කේස් එහෙම නැත්නම් කලල්ලෙලි ආනන්ද සාගර නම් සාගර පළන්සූරිය කියන කවියා අපිට රස විඳින්නට දීලා තියෙන්නේ අන්න ඒ ආකාරයෙන්. කවිය කියන්නේ රසවත් වැකියක් විතරක් නෙවෙයි. ඒ අපේ ජීවිතයට ආදර්ශයක් ලබා දෙන සර්වකාලීන වූ කතන්දරයක්. කවියෙකුෙන් නම් බලාපොරොත්තු වෙන්නේ අන්නේ දේ. කවියක් කියවලා රස විඳින එක විතරක් නෙවෙයි. ඒ කවියෙන් අපේ ජීවිතයට යමක් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තුන්කොන් ආදර කතාවක අපූර්ව වූ අවසානයක්, සුන්දර වූ ආදරණීය අවසානයක් එක්ක මෙන්න මේ ආකාරයෙන් තමයි සුදුසුදු කාව්‍ය නිමා වෙන්නේ. සුදුසුදු තේරුම් ගන්න ඔබට මම දන්නවා හොඳින්ම හැකියාව තියෙනවා. හේතුව බොහොම සරල පද්‍ය වලින් තමයි කේස් තමන්ගේ මේ කාව්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි සඳස් කාව්‍ය තුළින් අපට එහි තේරුම් ගන්නට තියෙන හැකියාව තවත් වැඩි කරලා තියෙනවා. ව්‍යංගාර්ථයන්, ඒ වගේම තමයි අලංකාරයන්, උපමා රූපක බොහොම වැදගත් වූ කාව්‍ය අංගයන් තමන්ගේ කාව්‍ය තුළට තුලත් කරන්නට සාගර පළන්සූරිය කවියා උත්සාහ කළා තියෙනවා. අන්න ඒ සියලුම කාව්‍ය උපක්‍රමයන්, කාව්‍ය අලංකාරයන් එක්ක අපගේ ජීවිතය රසවිඳිනට අවස්ථාවක් තමයි මෙන්න මේ පුංචි පොත්පිංච තුළ ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අද ට්‍රැවල් ද පේජස් එක අපි ගියේ අපේ ජීවිතයේ අපූර්ව වූ සංසිද්ධිය ඇතුළත් ජීවිතය ඇතුළත් කරපු කාව්‍ය ග්‍රන්ථයක් රසවිඳින්න. ඉතින් ට්‍රැවල් ද පේජස් එක්ක එකතු වෙන්න අපි අපේ ජීවිතය සාහිත්‍ය නිර්මාණ තුළින් ගොඩනගමු. එයින් අපි අපේ ජීවිතය අර්ථවත් කරගනිමු. ආයෙමත් වැඩසටහනකින් අලුත් පොතකුත් අතේ තියාගෙන හම්බ වෙනකම් ගිහින් එන්න.